മമ മുഹമ്മദ് ഹാദിസ് ഷരീഫ്. මම ගොඩක් කල් මේ වගේ පුද්ගලෙක් බලාපොරොත්තු හිටියා මේ අපේ සිස්ටම් එක වෙනස් කරන්න. මේ මෙයත් එක මම ෆේස්බුක් එකේ ටච් වෙලා කතා බහ කරලා මේ වැඩි යෝජනා කෙරුවෙත් මේ ඔයා ඉදිරිපත් වෙලා ඔයාගේ ක්‍රමේ මේ ජනතාවට ගෙනියන්න කියලා මම මුලින්ම ආරාධනා කරා එයාට. එතකොට එයා මට හරි උත්තරයක් දුන්නේ නැහැ. පස්සේ ටික ටික යනකොට කල්ලි යනකොට එයාගේ උත්තරේ ලැබුණා. එන්න කිව්වා මට මේ එයාගේ මීටිමකට. මම ගියා. ගිහිල්ලා එයා බැලුවා එයා කොහොමද කියලා. මට හුඟක් දුරට ඊට පස්සේ එයාත් එක කතා බහ කරනකොට තේරුණා මෙයා හොඳ නියම බෞද්ධයෙක් කියලා. නියම බෞද්ධයෙක් පන්සිල් පහම රකින කෙනෙක් කියලා තේරුණා මට. ඊට පස්සේ මට ලොකු සෑහීමකට පත් වුණා. නියම බෞද්ධ රකින කෙනෙක් කියලා තවත් තාල්නිය ආගමකට කවදාකවත් දෝෂාරෝපණයව දොස් පවරන්නේ නැති කෙනෙක් තමයි. ඒ එහෙම කෙනෙක් තමයි. එයා හරි කැමති අනිත් ජාතියට. එයා කියන්නේ මේ රටේ ඔක්කොමලා එක විදිහටම ඉන්න ඕනේ, එක නීතියක් යටතේ කියලා කිව්වට පස්සේ මම ලොකු සෑහීමකට පත් වුණා. එයා ජාති ભેද නෙමෙයි කියලා. ඊට පස්සෙන් මම එයාත් එක්ක මම ඉඳගෙන වැඩ කරනවා. දැන් ෆුල් ටයිම් වගේ වැඩ කරනවා. එහෙම දෙයක් අපේ රටේ නෑනේ. සරියා නීතිය අපිට කිසිම ගැටලුවක් නැහැ. අපිට ආගම අපේ අනුකූල කිසිම නීතියක් නැතුව අපේ ඩිසිප්ලින් එක අනුව ආගම ගිනිච්ච හැකි. කිසිම ගැටලුවක් නැහැ සරියා නීතිය අයින් කරයි කියලා. මේ රටේ ඔක්කොම ජාතිය මිනිසුන්ට එකම නීතියක් තියෙන්න ඕනේ. ඒ ශ්‍රී ලාංකිකව බවට තිබුණොත් ඇති. එතකොට තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන්. සරියා නීතිය මොන නීතියවත්, උඩරට නීතියවත්, පාතනත් නීතියවත් අපට අවශ්‍ය නැහැ. එකම නීතියෙන් ගියා නම් අපි ශ්‍රී ලාංකික විදියට අපට ගොඩ යන්න පුළුවන්. ඔව් මේ දැන් අපි ඇවිල්ලා සම්ප්‍රදාය මුස්ලිම් මිනිස්සු. අපි ගාව තිබුණ නෑ ඔය සෞදි. අපි සෞදි මමත් සෞදි ගියාට සෞදි ක්‍රමේ මම ඔය සුබ්බා දාගන්න මේවා දාගන්න මම ගියේ නෑ. මමත් සෞදිය වැඩ කරලා ආවේ. මේ ඒ ගොඩාක් දෙනෙක් සෞදියට ගිහිල්ලා ඒගොල්ලන්ගේ කල්චර් එක ෆලෝ කරගෙන ලංකාවට ඇවිල්ලා ගෑනු තමයි වැඩියෙන් ඔය කළු ඇඳගෙන. ඒව අපට කියලා නෑ ආගමේ කළු ඇඳගෙන යන්න කියලා. ඕන පාටක් ඇඳන් යන්න පුළුවන්. කළු ඇඳගෙන යනකොට නිකන් ඇස්තරවලට පේනවා හැම කෙනාටම. ඉතින් ඒගොල්ලන්ගේ සම්ප්‍රදාය ගෙනල්ලා මෙතන අපිට පොවන්න ගියා කට්ටියක්. ඒගොල්ලෝ තමයි තව්හීද් ජමාත් කියන්නේ. ඒ තව්හීද් ජමාත් එකට අපිට අපේ පල්ලියට ඇවිල්ලා ඒගොල්ලෝ මෙන්න මේම කරන්න ඕන අරම කරන්න ඕන කියලා නීති දාන්න පටන් ගත්තා. ඒ නීති වලට අපි ගැටුණා ඒගොල්ලොත් එක්ක. ගැටිලා බේරුවල පල්ලියේදී අපිට නීති දාන්න ඇවිල්ලා ඒ පල්ලියේ ඉන්න මිනිස්සු මේගොල්ලෝ තව්හීද් කාර ගහගෙන මුසාවියේ පිට මිනි මරාගත්තා. එක්කෙනෙක් මැරුණා. ඒගොල්ලෝ ගැටෙනකොට එක්කෙනෙක් මැරුණා. ඒක පොලිසිය රෙකෝඩ් වෙලා දෙනවා. මිනි මරුවෝ ඒ රිමාන්ඩ් වුණා. ඒ එතනදීම ආණ්ඩුවට තිබුණා මේගොල්ල ගැන පොඩ්ඩක් සෙවිල්ලෙන් ඉන්න. ආණ්ඩුව කිසිම පියවරක් ගත්තේ නැහැ. බැලින්නම් මට මේ 21 වෙනිදා සිද්ධියෙන් පස්සේ මට තේරුණා දේශපාලකයෝ තව්හීද් ජමාත් එක්ක ඩීල් ගහන කියලා. ඒ ඩීල් ගහවා ඒකෙන් පස්සේ නම් මට තේරෙනවා මේගොල්ලෝ ඩීල් දාගෙන ඉන්නවා කියලා. බැලින්නම් ඒගොල්ලෝ බුද්ධියන්සේරත් ගිහින්න. බුද්ධියන්සේ ඇතුළෙත් මේ තව්හීද් කාර්යව අරගෙන පඩි දීලා. ඉතින් මට ඒක ඇහිච්ච එකල ලොකු ෂොක් එකක් වගේ ඇදුණා. මේ මොකද මේ ආණ්ඩුව දේශපාලකයෝ කරලා තියෙන්නේ කියලා. මහා විනාශයක් නේ කෙරුවේ අපට. අපිට පාරව යන්න බැරි විදියකට මේගොලු හැදුවා. ඒ කියන්නේ දැන් අපිට පාරේ බැහැර යන්න බෑ. විශේෂයෙන්ම අපේ ගෑනුන්ට. ගෑනුන්ට යන්න බැරි තත්ත්වයක් හදලා තියෙන්නේ මේගොලු. ඒ සම්පූර්ණ වැඩ කියන්නේ ඕනේ ආණ්ඩුවේ දේශපාලකයෝ. තව්හීද් ජමාත් ගැන අපි කියලා අපේ ජමාතිල උලමා එක කිව්ව 2014. 2014 කිව්වා කලින් හිටපු රජයට. ඒ කියන්නේ ගෝඨාභය ආදිමත මහත්තයාට තමයි බලවිනියක් දීලා තියෙන්නේ. කිසිම පියවරක් කරන්නේ නැහැ. ඊට පස්සේ මේ පවතින ආණ්ඩුවටත් කිව්ලා ඒගොල්ලෝ කිසිම ඇක්ෂන් එකක් ගත්තේ නැහැ. ඒ බැලින්නම් ඔක්කොම ඩීල් ගන්න. මේගොල්ලොත් එක්ක දේශපාලනය කරන්නේ මේගොල්ලන්ව මේ ටේම් කරගෙන තියාගෙන ඉඳලා තියෙන්නේ මේ වගේ විදියක් කරන්න. මේක ඌමනාවෙන් කරපු දෙයක් කියලා මට හොඳටම පේනවා. මේගොල්ලෝ දේශපාලකයෝ අපට කරපු ලොකුම නින්දාවක් තමයි මේ වැඩේ. බුර්කා වාසිය අපේ එහෙම කියලා නැහැ. කැමති නම් කෙනෙකුට බහගන්න පුළුවන්. නමුත්
රටේ නීතිය ඉස්සල්ල එපැ ගරු කරන්න ලංකාවේ නීතියක් තින පුරුකාවක් ගලවන්න කියලා. ඉතින් ගලවන යන්න පුළුවන් අපේ ආගමෙත් එහෙම එහෙම කියලා නෑ. මුණවාගෙන යන්න කියලා නෑ අපේ ආගමෙ. ඕන තරම් ගලවන යන්න පුළුවන්. අපිට කියලා තියන්නේ ඇඟවල් පතවල් අර අර දෙඩින් කලිසන් දාගෙන පේන්න අර විදියට තමයි යන්න එපා කියලා තියෙන්නේ. නැතුව වෙන මොකුත් නෑ. තමන්ගේ ශරීර රූපේ පෙන්න ගන්න නැතුව අච්චුව යන්න පුළුවන්. නියම විවස්ථාව මම දැක්කමයි මේ වගේ විවස්ථාවක් හැදුවේ නැහැනේ කවුරු අද වෙනතුරු. මේ විවස්ථාව තමයි රටේ තියෙන ප්‍රශ්න වලට උත්තරේ. ඒක හරියට පැහැදීමක් වෙන්න ඕනේ. මිනිස්සු ඔබ හරියට කියවලා බලන්න ඕනේ. ඒකේ ඒක හරියට වැඩ කරගත්තා නම් අපි මේ රට ගොඩ වෙනවා. ගොඩ ගන්න පුළුවන්. මුස්ලිම් ජනතාවට දෙන්න තියෙන පණිවිඩේ මම කියන දේ අහන්න මේක හරි. මෙයා තමයි හරි මිනිහා. නාගානන්ද කොළුතුවක්කු ඇර වෙන දැනට නම් මට දකින්න කෙනෙක් නැහැ. එයා තමයි හරිම එක්කෙනා ජාති භේදයක් නැති මිනිහෙකුට ඉන්නේ දැනට එයා තමයි. එයාගේ විවස්ථාව අනුමත කරගත්තොත් අපිට ගොඩ එන්න පුළුවන්. අපි අර තාමත් අර ගමට යන ක්‍රමේ තමයි අපි හොයාගන්න ඕනේ මුස්ලිම් ගමටයි අනිත් ගමටයි යන්න අපි ක්‍රමයක් දම හදාගෙන යනවා. නෑ නිකුතන්ගේ ඔක්කොම පරණ ක්‍රමයට කවුරුත් ගෙනියන්න බෑ. ඔය පරණ ක්‍රමයට පරණ ක්‍රමයේ අපිට ඕනේ සිස්ටම් චේන්ජ් එක. මේ සිස්ටම් චේන්ජ් එක නැතුව ඔය පරණේව එක්කනේ කවුරු දාමා ගත්තත් වැඩක් නෑ අපට. ඔව් මගේ ගෙදරත් ආවා. මේ කියන්නේ පොලිසිය ටික දෙනයි ආවේ ගමේ ජනතාව. ගමේ ඉන්න කුඩුකාරයෝයි අරක්කු බොනේ වුණුයි ත්‍රීවිල් කාරයෝ තමයි අමයි ගෙදරට ආවේ සර්ච් කරන්න. පොලිසියත් හිටියා තමයි. මං පොලිසියට කිව්වා ඇයි මේ මිකුල්ලෝ ගේන්නේ කියලා. ඒගොල්ලෝ කියන පොලිසිය පිරිසමදි කියලා. පිරිසමදි නිසා අපි මේක මේගොල්ලෝ ඉගලවා තමයි වැඩේ කරගන්න කියලා. මන්න සෑහීමටපත් වුණා. මම බය බය හිටියේ මගේ මොනවරකම් කරයිද මට මොන කුඩුවක් හරි ගෙනලා දායි කියලා බයට තමයි මම හිටියේ. නමුත් එහෙම දෙයක් උනේ නැහැ. ඒගොල්ලෝ සර්ච් කරලා ගියා. ඔව් ඒ මේගොල්ලෝ හරියට පියවරවල් ගත්තේ නැති නිසානේ ওই දේවල් අපට උනේ. මේගොල්ලෝ මුලේ ඉඳලා මේ දේශපාලනෙ ඩීල් ගහන්න නැතුව මේක ප්‍රයෝජනයක් ගන්න නැතුව හිටියා නම් මේ දේ වෙන්නේ නැහැ නේ. මේක වළක්වා ගන්න තිබිච්ච දෙයක් නේ. මේගොල්ලෝ කැලැක්කුවේ නැහැ නේ. ඕන කමෙන්ම මේ ගේම ගැලුවා. ඒ අපට ගැලුවොත් මොනාරි ඒගොල්ලන් හිතන්නේ නැති ඡන්දයක් මම හරි වැඩි කරගන්න පුළුවන් වෙයි කියලා. එහෙම හිතාගෙන තමයි මේගොල්ලෝ ගේමක් ගැලුවේ. ඒ අපිට මට නම් තේරෙන්නේ නැහැ ඔක්කොම දේශබල ගේමකින් දුන්නාද මේ මොන විදිහින් හරි හොඳටම තේරෙනවා මේගොල්ලෝ ගේම එකක් තමයි ගැලුවේ අපිට කියලා.